Mal. Sorry, man. Meeting එක දවල් වෙනකන් ඇදුනා. මට නැගිටලෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. දැන් අපිට ලන්ච් වලට යන්න වෙලාවක් නැහැ නේ. ඉතින් අපි දෙන්නට ලන්ච් අරන් ආවා. අපි ඩිනර් වලට එළියට යමු. මල්. Hey. මේ මොකද? හරි ළමයි මං කිව්වනේ අපි ඩිනර් වලට එළියට යන් කියලා. I'm sorry. I'm really sorry. මල් ඔය කොහෙද යන්නේ? මල් මොකෝ මේ? මොකද කියලා තමයි මම අහන්නේ. හීරේ හුලං වදින්න කියලා එළියට ගියාට හුලං වදින්න ටික CCTV එකෙන් අයින් කරන්න අමතකුණා නේද? ඔන්නේ නම් බලා ගන්නවා. විශ්වාස කරන්නේ දුර්ලු කරන් ඉඳලවිත් මගේ යා පැත්තෙන් හැල වෙලා ඔට නිදා ගන්න පුළුවන් ද අවිනාශ්? ඔටම කරන්න පුළුවන් කියන්නේ කොයි තරම් පහත් ජනා මිනිහෙත්. මල් මං කියන දේ පොඩක් අහන්න මල්. අල්ලන්න එපා මාව. ඩොවි හිරිකිත. මාව දාල යනවා අවිනාශ්. තව දුරටත් මෙහෙම ඉන්න බෑ. ඔයා මගේ විශ්වාසය කැඩුවා. මේකේ වැඩක් නෑ අවිනාශ්. කමක් නෑ මල්. ඔයාට යනවා නම් යන්න. මං ඔයාට කලිනුත් කියලා තියෙනවනේ. මං ආදරේ කරන හැමෝම මාව දාලා යනවා. මුළු ජීවිතෙම වහගෙන ඉන්න බොරුව හින්දා. මොකද්ද මල් මං ඔයාට කරපු බොරුව? බොරුව? ලැජ්ජ නැතුව කටේ දිවේ ගැහෙන්නේ නැති වෙන්න ආන හැටි විතරක්. ඊරෑ හුලං වදින්න දෙලියට ගියේ. හා? කියනවා. කියනවා. හුලං වදින්න දෙලියට ගියේ. මල්. ඔයා තවදුරටත් මාත් එක්ක ඉන්නවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. හැබැයි ඔයා මේක ඇත්ත දැනගන්න ඕනේ. ඇත්ත මේ මොනිටර් එකේ තියෙන්නේ අවිනාශ්. තවත් මොනවද මන් දැනගන්න ඕනේ ඇත්ත? මල්. ඔයාගේ හිතරිද දන්න බැරි හින්දායි මං ඔයාට බොරුවක් කිව්වේ. එහෙම නැතුව මම මේ ප්ලෑන් කරලා ඔයාට බොරු කළා නෙවෙයි. එහෙමනම් ඉතින් මට මේ CCTV footage එක delete කරන්න තිබ්බනේ. ඔයාට ඒක අමතකුණා. ඒකයි ඔයාට වැඩේ වැරදුනේ. අවිනාශ්. මේ කතාව මෙතනින් ඉවරයි. හවසට අක්කයි තාත්තා එනවා මාව එක්කන් යන්න. එතක මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. කිසිම දෙයක අගක් මුලක් දන්නේ නැතුව ඔයා හැමදේම දමල ගහලා යන්න නම් හදන්නේ. මම ඔයාව නවත්තන්නේ නැහැ මල්ෂා. නවත්තන්නේ නැත්තේ මං අගක් මුලක් හොයන්න නැති නිසා නෙවෙයි. ආපෝර ගෑනිකවට යන්න ඕන නිසා. ඉතින් යනවා. කලබලයක් ඇති කරගන්න බැරි හින්දායි චාටුවෙන් ආපහු හරවල ඇවි. අන්න යනකොට ඇක්සිඩන්ට් වෙලා කාත් කවුරුත් නැතුව මහපාරේ වැටලා ඉන්නකොට ත්‍රී විලර් කාර් එකේ ඉස්පිරිතාලට ගිහින් දාලා තියෙනවා. දැන් ඇක්සිඩන්ට් වෝඩ් ඉන්නේ. මං ඊශානිව බලන්න ගියා.
ඒ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි මගේ දරුවාගේ අම්මා හින්දා. ඔයාටත් මනුස්සකමක් තියෙනවා නේ යම් මාත් එක්ක හවසට ඉස්පිරිතාලට ඊශානිය බලන්න. ඔළුව අවුල් වෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ව ඇඳලා අරගෙන මෙතන බොරුවට දෙස් දෙබොල් තියන්න එපා මල්. ඔයාටයි මටයි දෙන්නටම පව් සිද්ධ වෙනවා. Malsha? Malsha? Mal? Please end the go. End the camera call in the? Mal? බලන්න යන මං අසරණ සන තෙරස මවුත විකලීතුවද?
කැමිල් පුතේ එංගට නම් හරි වේදනයි අම්මේ ඒකනේ දරුවෝ පොඩි පාරවල්ද වැදිලා තියෙන්නේ ඒ කෙල්ලක් ගැහුවද කවුද ලක්ෂිද ඒක ගැහුවේ නෑ අර හය හතර එකෙක්ව මදාවි ඌනේ ගැහුවේ ඕක බොන්නකෝ එතකොට ඔය වේදනාව ඉක්මනින් අඩු වෙලා යයි පින් සිද්ධ වෙච්චා කෙල්ලෙක් නිසා ගුටි කාලා කැමිල්ට පින් පවුත් මතක් වෙලා තියෙන කෙල්ලෙක් නිසා ගුටි කාලා කියන්නේ මොකද්ද ඇයි ඉතින් කෙල්ලෙක්නි මිනිස්සු දම්මල කැමිල් පුතාට ගැහුවා කිව්වේ ඒ හින්දායි මම එහෙම කිව්වේ අපෝ මතක් කරන්න එපා ඔකේ මට මගේ බඩදම් ගන්නවා තොලත් පැලිලද පුතේ මං ටිකක් තවන්නද නෑ නෑ ඕනේ ඕනේ මේක රසර තවුවා වගේ තමයි හරියයි හරියයි අම්මා ගිහලා කැමරේ ගිහලා ඇස් කරන්නකෝ දවල්ට කෑවද තාත්ති ෆ්‍රයිඩ් රයිස් අරන් දුන්නා අයිස්ක්‍රීම් උත් අරන් දුන්නා අයිස්ක්‍රීම් 100ට අයිස්ක්‍රීම් කෑවද අපොයි නෑ 100ට අයිස්ක්‍රීම් කන්න හොඳ නෑනේ නේද 100 ඒකනේ මේ ආච්චි අම්මා හොන ප්‍රශ්න දෙයනේ මේ මොකද මේ බයික් එකවත් ඇක්සිඩන්ට් වුණා අම්මම කියන්නකෝ ඉස්සරේ තාත්තට දිනෙන්ද කලින් මම එක බී ගන්න එපා. ආනදි පුතේ. පුතා ගිහිල්ලා ඔය ඇඳුම් මාරු කරලා මූණකට හොද ගන්නකෝ. චූටි පොන්චිත් නැතුව ඇතිනේ නේ. මං එනකොටත් ගිහිල්ලා. අපිට යාව නවත්තන්න බෑ රූපා. නැති මෙයාට මේ මොකද්ද වෙලා තියෙන්නේ? ऑफिस के प्रमोशन ने हेकट केल्ले केक रंड वेला मिया हाफ डे दाला गिदरावन यार देनट कैम टिकक खदन ए वेलावे अर केल्ले मेरगो देने केक गन आइले मे दरोट होतरम गहला गिल्ला ए की यकागे अम्मान डी कनेक ने एहेमत करन पुलवन ए कने दाते मे तुट्टू देगे मिनिसु ने मे मे मरदान पत्ते वत्तक केल्ले मरदाने वत्तक वेच्चावे कुरुंदु वत्ते वेच्चावे එහෙම කරන්න බැහැනේ පොලිසිය එන්ට්‍රේ එකක් දැම්මේ නැද්ද බැහැයි කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා කියලා දැන් මාත්‍යේ කෙල්ලර නොසෑහෙන්න අරමව කිව්වා ඉතින් මම හිතන්නේ ඒකෙන් තිර වෙන්න ඇති මාව ෆලෝ කරන් ඇවිල්ලා ඔය කිතෙට්ට කොට වෙච්ච ගමන් පැනලා ගහගෙන ගහගෙන ගියේ මේ දැන් ඔයාලා දානවා තාත්තේ මේ තියෙන ප්‍රශ්න මදිවට තව පොලිසිය ගන්න කියලා කරදර වෙන්න පුළුවන් කාටද අප්පා? ඒක නම් ඉතින් එහෙම තමයි. මේ වුණත් මේ වගේ මේ ඔෆිස් එක වචන හුමාරකට මෙහෙම තිතිසං විදියට වැඩ කරන්න පුළුවන්. පේනවනේ මේ රටේ මිනිස්සුන්ගේ හැටි. ඔය තමයි රාජකාරී කරන තැන්වල ප්‍රශ්න. ප්‍රොමෝෂන් එකට රණ්ඩු වෙනවා. අනියම් සම්බන්ධතාවලට රණ්ඩු වෙනවා. ඒ වන්ද පුදුම රටක් නේ. අපේ ඔෆිස් එකේ නම් ඉතින් එහෙම ඒවා නැහැ. අනියන් සම්බන්ධතාව තියා උන්ගේ මූණ බලලා කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. ඒකනේ මේ හැම ප්‍රශ්නයක්ම. මටත් මහන්සි ඒකක් බොන්න පුළුවන් වෙයි නේ. මිනි වේල්ගට හදපුවා තියෙනවා. ඕනේ. කැමිල්ට ඇති වෙයි. ඇති ඇති මට ඇති. හොඳටම ඇති. එහෙනම් ඉතින් මටත් මිනි වේල්ගට කෝප්පයක් දෙන්න. වොෂ් එකක් දාගන්න ඉස්සෙල්ලා බිව්වොත් තමයි හොඳ. පුතා දැන්ම නිදා ගන්නවද? ඇයි? නෑ. ඇඳ හදන්න ඇහැව්වේ. නෑ, දොනම් මටත් හදා ගන්න බැරිය. අම්මා කියලා කැමරේ ගලැස්සි කරා නම් හරි. දැන් මේ වැඩි වෙලාවකුත් නෑ නේද තව යන්න?
මහත්ය මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? කොච්චර කල්පනා කරත් අපේ ප්‍රශ්නවලට විසඳුම් නෑ මහත්තයා. මම මේ කල්පනා කළේ මෙහෙමම ඉඳලා හවසට හොස්පිටල් ගිහිල්ලා ඇවිල්ලා මම කපත හොද ගන්නවද කියලා. මහත්තයා පොඩි එකෙක් එක්ක ගෙදෙට් වෙලා ඉන්න. මං ඉස්පිරිතාලේ දුවලා එන්න. දරුව දෙන්නගේ මූණ බලලා එන්න තිබ්බනම් හොඳ. උදේ ඉඳන් ඔය හිටියම අද මං දුවලා එන්න. කෙල්ලෙක් ප්‍රමෝෂන් එකක් වෙනුවෙන් මිනිහෙකුගේ ගෙට පැනලා මැරයෝ දාලා ඒ මිනිහට ගැස්සුවා කියලා මම මේ ඇහුවම. මහත්තයා ඇයි එහෙම කියන්නේ? කොයි දෙයක උනම් අවස්ථා සම්බන්ධයක් තියෙනවා කියලා එකක් තියෙනවා නේ පුපා. අපිත් ඉතින් දන්න දා ඉඳන් වැඩිහිටි දරුවන්ට උගන්වපු එක නෙකලි. ඒ අත්දැකීම් වලින් ඉතින් අපිටත් පුංචි ඉවක් තියෙනවා. ඒක හින්දා මිනිහෙක් අවංකද නැද්ද කියලා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි අපිට. මහත්තයා හිතන්නේ කැමෙල් බොරු කියනවා කියලාද? ගෑනු දරුවෝ තුන්දෙනෙක් ඇදුවාම ඒගොල්ලන්ගේ පිටස්තර අයිතිකාරයෝ කියන ඕන බොරුවක් අපිට ගිල ගන්න වෙනවා රූප. කොහොම වුණත් ඔය හාදයට වඩා මං අර බේබදු රුකීව විශ්වාස කරනවා රූප. මොන දේ වුණත් අවිනාශොත් නරක ළමෙක් නෙවෙයිනේ මහත්තයා. ඔන්න ඕක තමයි රූප වාගේ වැරද්ද. ඒක අත්තේ පිච්චිය නැතුව දහදුක් විඳිද්දි ඔයා මොකද්ද කළේ? මතකද ඔයා දවසක් ගිහිල්ලා නඩුකාරයාගේ චරිත රඟපාපු එක?